අයිබෝවන් ඔබ එක්වන් 19 රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් සිරස්සල බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයන් 207 දෙනෙකු මරුට තුවාලකරුවන් 450කට අධිකයි සාමකාමී වන්නේ ජනපති හා අගමැති ජාතියෙන් ඉල්ලයි ම්ලේච්ඡ ප්‍රහාර හෙලා දකින්න බව පාප් වහන්සේ මෙන්ම ලෝක නායකින්ද අවධාරණය කරනවා තත්වයේ සොයා බැලීමට අගමැති පිපිරීම් සිදු වූ ස්ථානවලට පාර්ලිමේන්තුව හදිස්සියේ කැඳවීමට තීරණයක් දිවින ස්ථාන 8ක සිදු වූ පිපිරීම් වලින් පුද්ගලින් 207 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා පුද්ගලින් 450කට වැඩි පිරිසක් තුවාල ලැබුවා මේ වන විට දිවින පුරා පොලිස් ඇඳිර නීතිය පනවා තිබෙනවා යලි දැනුම් දෙනතුරු ඇඳිර නීතිය ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ මෙම සිදුවීම් හමුවේ සාමකාමීව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පාස්කු ඉරිදා යෙදී තිබූ අද දිනේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් පැමිණ සිටියා ප්‍රහාරයක් පිළිබඳ කිසිදු සැකයකින් තොරව ආගමික වතාවත්වල මෙම පිරිස නිරත වෙමින් සිටියේදී පෙරවරුවේ කොටහේන කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මිහ අතරතුර පිපිරීමක් සිදු වුණා එම වේලාවටම තවත් දේවස්ථානයක හා ස්ථාන කිහිපයක පිපිරීම් සිදු වුණා කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය සිදුවන අතර මෙම මිලේච්ඡ ප්‍රහාරය එල්ල වුණා ඒත් සමගම කිහිප දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා තවත් පිරිසක් තුවාල ලැබුවා කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරින් තුවාල ලැබුවන් කඩිනමින් ජාතික රෝහල වෙත රැගෙන ගියා. එහිදී තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි සටනක නිරත වුණා. කටාන කටුවා පිටියේ ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයේද දෙවන්ත පිපිරීමක් සිදු වුණා. පිපිරීමත් සමග එම ස්ථානයේදීම කිහිප දෙනෙකු මිය ගියා. දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් සිටි ස්ථානයේදී මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. සිද්ධියෙන් දේවස්ථානයටද දැඩි හානි සිදු වුණා. ප්‍රහාරය
ප්‍රදේශවාසීන්ගේ හා ආරක්ෂක අංශවල සහාය ඇතිව තුවාලකරුවන් කඩිනමින් මීගමුව මහරෝහල්ට ඇතුළත් කෙරුණා. කොච්චිකඩේ හා කටාන කටුවාපිටිය දේවස්ථානවල පිපිරීම් සිදුවන අතරතුර මඩකලපුව සයොන් දේවස්ථානයේද දැවැන්ත පිපිරීමක් සිදු වුණා. ඉන් දේවස්ථානයට දැඩි හානි සිදු වුණා. මඩකලපුව සයොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ පිරිස මඩකලපුව රෝහල්ට ඇතුළත් කෙරුණා. එහිදීද තුවාලකරුවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කළා. මෙතර කොළඹ කිංස්බරි ෆ්‍රැන්ක්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් වලද පිපිරීම් සිදු වුණා. එම පිපිරීම් වලින්ද පුජ්‍යලීන් රසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහල කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් කෙරුණා. දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලයේ සිදු වූ පිපිරීමෙන් එම ස්ථානයේදීම පුජ්‍යලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පිපිරීමෙන් තුවාල ලැබුවන් පළුබෝවිල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කෙරුණා. සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති අතර ප්‍රදේශයෙන් ජනතාව කඩිනමින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළා. දෙමිටකොඩ නිවාස සංකීර්ණයක පොලිසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතරතුර පිපිරීමක්ද සිදු වුණා. මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුද සිදුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී සැක කටයුතු පුජ්‍යලීන් 2 දෙනෙකුද අතරංගුවට ගෙන තිබෙනවා. තවදුරටත් නිවාස සංකීර්ණයේ ආසන්න ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ගියා ගොඩ මාරු නහරට දීවා. යන්න ගොඩ හිටියා. නංග මම තිබු පොලිසිය නේද කිතුම්. යවත කිතුනු දේවස්ථාන තුනකට හෝටල් කිහිපයකට ඇතුළු ස්ථාන රැසකට එල් වූ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ නොමසරු සහයෝගය ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙනමැතිතුමා පවසනවා. අසත්‍ය ප්‍රචාර හා කටකතා වලින් නොරැවටී සම්සුන්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකවරයා කතානායකවරයා මෙන්ම ආර් සම්බන්ධයෙන් මහතාද විශේෂ නිවේදන නිකුත් කළා. ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම රජයේ මේවන විට ගෙන ඇති අතර රජයේ වගකීම නිසි ලෙස ඉටු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. සිදුවී බරපතල මහා ඛේදවාටක පිළිබඳව මා දැඩිසේ සම්ප්‍රේණයට පත්ව සිටිමි. කිසිසේ බලාපොරොත්තු නොවු සිදුවීමක් සිදුවීම පිළිබඳව මා මෙන්ම මුළු මහත් ලක්වැසි ජනතාවම දැඩිසේ කම්පණයට පත්ව සිටින අවස්ථාවක් වගේම දැඩිසේ වේදනාවට පත්ව සිටින අවස්ථාවක් බව මා දනිමි. මෙම සිදුවීම පිළිබඳව මෙහි පිටුපස ඇත්තේ කොමන ආකාරයේ කුමන්ත්‍රණයක්ද යන්න පැහැදිලි ලෙස සොයා ගැනීම සඳහා අදාළ පරීක්ෂණ කණ්ඩායමට පොලිස් විශේෂ කාර්ය බලකාය යුද නාවික ගුවන් සියලු ආරක්ෂක අංශවලට මේවන විට උපදෙස් දී ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාශීලීව ඇත. ඒ අනුව මේ පරීක්ෂණ කටයුතු සඳහා මුළු මහත් ජනතාවගේ සහයෝගය අප ඉතාමත් කාර්මිකව රජය බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සිදු ඇති ඛේද වාචකයේ පිළිබඳව අපි දැඩිසේ කම්පණයට කනගාටුවට පත් වෙනා වගේම එම පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය නොමසුරුව ඉල්ලා සිටිනා වගේම මේ සඳහා දෙන ඉතාමත්ම ඉහළ සහයෝගය වන්නේ ඔබ සෑම කෙනෙක්ම සංසුන්ව සිටින ලෙසයි. කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි විශේෂයෙන්ම සංසුන්ව සිටින ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙනුවෙන් රජයේ ගත හැකි සෑම පියවරක්ම මේ වන විටත් අරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ වගකීම් නිසි ලෙස ඉෂ්ට කරන බව ඔබට කාරුණිකව දන්වීමට කැමැතියි. ක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිවේ යුතු පුජ්‍යලින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. පිපිරීම් වලින් ජීවිත හානි හා තුවාල ලැබුවන්ගේ පවුල් වෙත රජයේ කනගාටුව පළ කරන බවයි අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ජීවිත හානි වූ සියලු දෙනාට සහ ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාටමත් තුවාල වූ සියලු දෙනාටමත් රජය වෙනුවෙන් මම කනගාටුව ප්‍රකාශ කරන්නට කැමති. මේ සිදුවීම රටෙත් ඒ වගේම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා. විශේෂයෙන් එල්ල වූ මේ ප්‍රහාරය මා තරයේ හෙලා දකිනවා. නීතිය ආරක්ෂා කිරීමට අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට මා ආරක්ෂක ලේකම් වෙතත් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා දී තිබෙනවා. දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකීවතු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වූවත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමැතියි. ඒ සඳහා අවශ්‍ය බලතල ආරක්ෂා අංශවලට අපි ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අපි සැමෝම මේ ජාතික අර්බුදකාරී අවස්ථාවේ ඉවසමින් කටයුතු කර සාමය ආරක්ෂා කරමු. ජාති ආගම් පක්ෂ ભેදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මෙම විපතට මුහුණ දීමට එක්වන් ලෙස සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි කතානායකවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අවබෝධයෙන් වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතුව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අරමුණ ව්‍යාර්ථ කළ හැකිවනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙම කනගාටුදායක අවස්ථාවේ සියලු දෙනා සාමකාමීව ඉවසීමෙන් සහ වගකීම් සහිතව ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. සිද්ධියෙන් ශෝකයට පත් කිතුනු ජනතාව ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙත ශෝකය පළ කර සිටින බවද විපක්ෂ නායකවරයා පවසනවා. අදවා මං හිතනවා තාම මෙලෙච්ච ක්‍රියාවක් වශයෙන් නික හඳුන්වලා පුළුවන්. ඒක නිසා අපි තාම කල්පනාකාරීව කටයුතු කරන්න වෙලාවක්. මෙම මිලේච්ඡ ප්‍රහාර හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරන දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් හඳුනාගෙන නීති ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මෙම බියගුළු ඛේදවාචකයේ හේතුවෙන් තම හිතවතුන්ගේ ජීවිත අහිමි වූ පවුල් සමග සහයෝගයෙන් එක්ව නැගී සිටින ලෙස සම්බන්ධන් මහතා සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අන්තවාදීන්ට මෙම දේශය ආපස්සට ගෙන ඒමට නොලැබෙන ලෙස ශක්තිමත්ව සහ එකමුතුව නැගී සිටින ලෙසයි සම්බන්ධන් මහතා ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ.
සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇති මෙම ප්‍රහාර මාලාව කුමන අරමුණකින් කවුරුන් සිදු කළද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවයි එම පෙරමුණ සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය රටට හෙළිකිරීම හා අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. සිද්ධිය පදනම් කර ගනිමින් රට තුල නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක් බවද ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ දරන්නේ නම් ඊට හසු නොවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ප්‍රහාර මාලාවට සම්බන්ධ අපරාධ කරුවන් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති බවයි ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. පිපිරීම් වලින් තුවාල ලැබූ පුද්ගලින්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස සියලු රෝහල් බලධාරීන්ට මේ වන විට උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරු වන බැවින් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබෙනවා. සියලු ප්‍රදේශවල ආරක්ෂක කටයුතු තරකර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස්වල සංසුන්ව සාමය ආරක්ෂා කරමින් රැඳී සිටින ලෙස රජයේ ඉල්ලා සිටිනවා. ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව මහජන ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කෙරෙනු ඇති. කොටහෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටාන කටුවපිටිය ශ්‍රද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථාන වෙත පැමිණියා. අගරාද ගුරු අතිතුම් මල්කම් කාන්දිල රංජිත් හිමිපාණන් සමග සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරයා දේවස්ථානවලට සිදු වූ හානිය පිළිබඳ සොයා බැලුවා. අමාත්‍ය රවි කරුණානායක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මේකට වග කිය වූ පුද්ගලයන් හොයා ගන්න කියලා නියෝග දීලා තියෙනවා. ඒගොල්ලට උවමනා බලතල සියල්ලම දෙනවා. මෙහෙම අපරාධ කරන්න ඉඩ දෙන්නත් බෑ. එහෙම ඉන්න අය ගැන අපි හොයා බලන්න ඕනේ. මේ පිළිබඳ තිබුණු අඩුපාඩුකම් ගැනත් අපි හොයලා බලනවා. පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. කොළඹ මේ හෝටල් කිහිපයක් ආශ්‍රිත හෝටල් තුනක් ආශ්‍රිතව සිදු වුණු ඒ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අද උදෑසන මේ සමගම කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් ඒ විමර්ශනවලට අදාළව ලැබුණු තොරතුරක් පරීක්ෂා කරන්න තමයි මේ දෙමටගොඩ ප්‍රදේශයේ දෙමටගොඩ ගුවන්පාලම අසල මහවිල පටුමග ඒ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කරන්න ගියේ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් කිහිප දෙනෙක්. ඒ නිලධාරීන් ඒ නිවසට ගොස් ඒ නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීම කරන්න සූදානම් වන අවස්ථාවේදී එහි පිපිරීම් දෙකක් සිදු වුණා. ඒ පිපිරීම් දෙකෙන් කොළඹ අපරාධ කොට්ටාසේ උප පොලිස් පරීක්ෂකවරයෙකුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුත් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒක නිවසක් ඒ සැකකරුවන් එතන හිටියේ කුමක් සඳහාද කියන ඒ සැකකරුවෙක් පිළිබඳව තොරතුරක් මත තමයි ගියේ විමර්ශන කෙරෙනවා. එතන ඒ ස්ථානයෙන් ඒ පිපිරීම් නිසා ඒ ගොඩනැගිල්ල කඩා වැටලා තිබුණා. ගොඩනැගිල්ල බිත්ති කිහිපයක්. ඒ අපේ ජීවිතක්ෂයට පත් වූ නිලධාරීනොත් පැය කිහිපයකට පසුව තමයි අපිට එතනින් ගන්න පුළුවන් වුණේ. ඒ වගේම ඒ සිද්ධිය හැරුණු කොටගෙන අනිත් සිද්ධි හත ඒ පිපිරීම් හත සම්බන්ධයෙන් වෙද්දී අපිට තාම නිශ්චිතව කියන්න අමාරුයි. කියන්න බෑ තාම එක් එක් සිද්ධියෙන් සිද්ධියට ජීවිතක්ෂයට පත් වූ ගණන හෝ තුවාල ලැබූ ගණන දෙන්න පුළුවන්. මෙන්න මේ දත්ත මේ වෙද්දී මේ රෝහල් සියල්ලේම මෘත ශරීර 207ක් මේ වෙද්දී 207ක් සම්බන්ධයෙන් අපි විමර්ශන සිදු වෙනවා. තුවාලකරුවන් 450ක් පමණ සිටිනවා. සිද්ධියෙන් පසු අද දහවල් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරාම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. දැන් මේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීති කාලය තුළදී අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අයට ඔවුන්ගේ ඒ හැඳුනුම්පත් පෙන්වලා ඒ තමන්ගේ ඒ අවශ්‍ය ගමන් යන්න පුළුවන්. විදේශගත වෙනවා නම් යමෙක් ගුවන් ටිකට් පත පෙන්වලා යන්න හැකියාව තියෙනවා.
ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය කටයුත්තකට කාට හරි යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි මේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා පොලිස් ස්ථානයෙන් මේ බලපත්‍රයක් ලබාගෙන යන්න හැකියාව තියෙනවා මේ සිද්ධි 8ක් මේ වෙද්දි වෙලා තියෙනවා පිපිරීමේ සිද්ධීන් දෙමඩ කොට සිද්ධියත් සමග මේ සියලුම සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත බාර දීලායි තියෙන්නේ ඒ වගේම මේ සිද්ධි වලින් අනතුරුව අවශ්‍ය ආරක්ෂාව සැලසීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කරමින් පවතිනවා ඒ වගේම අපි ත්‍රිවිධ හමුදාවෙත් සහය ඒ සඳහා ලබාගෙනයි තිබෙන්නේ ඊට අමතරව පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් අපි ස්ථාපිත කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් මධ්‍යස්ථානයක් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා එහි දුරකථන අංකය 0111 23 22 485 විදේශිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංකයක් විවෘත කරලායි තිබෙන්නේ 0111 23 23 015 අපි හිතනවා කරුණු දෙකයි වෙන්න පුළුවන් එක්කෝ කල් වෙලා ඇතුව ඒ ස්ථානයේ බෝම්බයක් ස්ථාපිත කරලා තිබුණා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් වෙන්න පුළුවන් කටානේ කටුව පිටිය ප්‍රදේශයේ සිදු උදය මරාගෙන මැරෙන පුද්ගලයෙක් පැමිණියා විය හැකියි කියලා නමුත් ඒක තාම විමර්ශන වලින් තහවුරු කරගත යුතුයි සැක කිරීමක් පමණයි අපිට හෙට වගේ වෙද්දී දැනුම් දෙන්න පුළුවන් මාධ්‍ය වෙත මොනවද මේ විමර්ශන වල අලුත්ම ප්‍රගතිය කියලා එම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පුද්ගලයන් ඒ පෞල්වල සියලු දෙනාට රජය බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නට කැමති. ඒ අතර මියගිය සියලු දෙනාගේ මෙන් සිදු කිරීමට නියමිතයි. එම සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස අතරට විදේශිකයන්ද ඇතුළත් එම සංචාරක හෝටල් තුල රැඳී සිටි අනෙකුත් විදේශ සංචාරකයන් වෙනත් හෝටල්වල යොමු කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණ මේවන විට ආරම්භ කර ඇති අතර රට තුල ආරක්ෂාව තර කර තිබෙනවා. කිසිදු කටකතාවකට අසු නොවි මෙම ශෝකජනක අවස්ථාවේ ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දෙමින් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්නට ඕනේ අපේ ආරක්ෂක අංශ මේ තියෙන තත්ත්වය දැන් පාලනය කරගෙන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම පුළුවන් තරම් ඉක්මනින් අත්අඩංගුවට ගන්නට දැන් අපි වැඩ කටයුතු කරගෙන යනවා මේ රට තුල කිසිම අන්තවාදී සංවිධානයකට ඉදිරියේදී මේ රට තුල ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. අද ඉඳන් අපි ඉතාමත් තද වශයෙන් මේ ආරක්ෂක අංශ මේ රට තුල තියෙන අන්තවාදී මේ සංවිධාන සියල්ලක්ම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු අවසන් කරන්නට මේ මුළු ශක්තියම යොදවලා ඒ වැඩ කටයුතු කරන බව මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්නට ඕනේ. මේ රට තුල තියෙන සෑම ප්‍රධාන ස්ථාන ටික ගුවන් තොටුපළ වැනි ප්‍රධාන ස්ථානවලටත් අපි නිසි ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒක අපි හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරගෙන අපේ ආරක්ෂක අංශත් පොලිසියත් අවශ්‍ය විදිහට මේ පරීක්ෂණ ටික දැන් පවත්වාගෙන ගිහිල්ලා බොහෝ ඉක්මනින් මේ වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න බව මේ අවස්ථාවේදී කියන්නට ඕන. අගනුවර සහ පිටපලාත් කිහිපයක සිදු වූ අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ජීවිතහානි පිළිබඳව රජයේ බලවත් කනගාටුව මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඒ වගේම මේ පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ සියලුම පුද්ගලයන් මේ වනවිට රෝහල් ගත කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර ලැබමින් සිටින බවද දන්වා සිටීමට කැමැතියි. මේ අවස්ථාවේදී ඉතාම වගකීමෙන් හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන මෙන් රටවාසී ඔබ හැම සියලු දෙනාගෙන් මා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බැවින් නොයෙකුත් කටකතාවලට හා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් මා රජය වෙනුවෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලුම පාසල් හෙට සහ අනිද්දා දිනයන්හි වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ වීමට නියමිතව තිබුණේ හෙට දිනෙයි. ප්‍රදේශ කිහිපයක අද සිදු වූ පිපිරීම් හේතුවෙන් හෙට සහ අනිද්දා දිනයන්හිදී පාසල් වසා තබන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. මේ අතර සියලුම විශ්වවිද්‍යාලද වසා දමා තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් නිලධාරීන්ගේ සියලු නිවාඩු අවලංගු කර ඇති බවද පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළා. කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂාවද තර කර තිබෙනවා.
විදේශ ගතවන පිරිස් නියමිත වේලාවට පැය 4කට පෙර ගුවන්තොටුපළ වෙත වාර්තා කරන ලෙස කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් ගුවන් මගින් ගෙන්නලා සිටිනවා. විදේශ ගතවන පුද්ගලයන් හැර ඔවුන් සමග පැමිණෙන කිසිවෙකුට ගුවන්තොටුපළට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බව ගුවන්තොටුපළ බලධාරීන් අවධාරණය කරනවා. සියලුම තැපැල් දුම්රියද තාවකාලිකව නතර කිරීමට පියවරගෙන තිබෙනවා. පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන හා හෝටල් කිහිපයකට එල්ලු ප්‍රහාරමාලාව ලෝක නායකයන්ට දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කරන්නේ මෙම කුරිරු ක්‍රියාවෙන් පීඩාවටපත් වූ සෑම කෙනෙකු වෙනුවෙන්ම ශෝකය පළ කරන බවයි. ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන කිහිපයක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ දැනගැනීමට ලැබීමෙන් බලවත් ශෝකයටපත් වූ බවයි උන්වහන්සේගේ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සිද්ධියේදී ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් Tamanගේ හදපිරි කනගාටුව පිරිනමන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා. ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට තම රජය සූදානම් බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ එල්ල වූ මෙම කුරිරු ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බවයි. අපගේ කලාපය තුළ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා සඳහා ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව සමග සහෝදරත්වයෙන් කටයුතු කිරීමට ඉන්දියාව ක්‍රියා කරන බවද ඔහුගේ පණිවිඩයේ සඳහන්. සිද්ධීන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සමාජිකින්ට සහ තුවාල ලැබුවන් වෙනුවෙන් සිය ශෝකය පළ කරන බවද නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පවසන්නේ ත්‍රස්තවාදය ආගමික වෛරය සහ අනිකා නොයවසීම සඳහා හිස එසවීමට ඉඩදිය නොහැකි බවයි. පාස්කු දේව මෙහෙයන්හි යෙදී සිටි කිතුණුවන් ඝාතනය කළ බවට ලැබුණු පුවත සමගින් තමන් බෙහෙවින් කම්පාවට පත් වූ බවද මාකල් මහත්මියගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා. තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ඇගේ පණිවිඩයේ සඳහන්. තුර්කි ජනාධිපති රෙසෙප් එර්දගන් නිකුත් කළ නිවේදන පණිවිඩයේ දැක්වෙන්නේ මෙම ප්‍රහාරය සමස්ත මානව වර්ගයාටම එල්ල වූ ප්‍රහාරයක් බවයි. තුර්කි විදේශ කටයුතුවරයාද ප්‍රහාර මාලාව හෙලා දැක තිබෙනවා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. ස්ථාන කිහිපයක අද සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව අගරදගුරු අතීතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් පවසනවා. මෙම අවස්ථාවේ සාමකාමීව ක්‍රියා කරන ලෙසයි උන්වහන්සේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම සිද්ධීන් පිටුපස සිටින සියලු දෙනාට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටිනවා. මහා සංග්‍රහණයේ ඇතුළු සෙසු ආගමික නායකින්ද මෙම ම්ලේච්ඡ ප්‍රහාර හෙලා දකිනවා. මම ශෝකය සහ කනගාටුව මේ අපේ ජනතාවට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මේ අයගේ පවුල් වලට අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා මේ වෙලාවේදී. මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ, අපිට කියන්නත් බැහැ. මේක ඉතාමත්ම සංවිධානාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කරන වැඩක් කරන ලද වැඩක් හැටියට අපිට දකින්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ හැම පවුලකටම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් මම ඉල්ලීමක් කරනවා. අපේ ලංකාවාසී ජනතාවගෙන් කලබල වෙන්නේ නැතුව ඉන්න. මේ වෙලාවේදී නීතිය අතට ගන්න එපා. නීතිය බාරව ඉන්න කණ්ඩායම් වලට බාර දෙන්න මේ කාරණාව පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයාගෙන ඒ අයට දඬුවම් කරන්නට කටයුතු කරන්න. ඒ වගේම මේ වැඩපිළිවෙල සඳහා දායක වුණු අයටත් මම පණිවිඩයක් දෙන්න ඕනේ. මේ වගේ කැත වැඩ කරන්න එපා. මේවා මනුෂ්‍යයන් වශයෙන් අපිට කරන්න පුළුවන් පිළිගත හැකි කාරණාවල් නෙමෙයි. කුමන ජාතියක් හෝ කුමන ආගමක් හෝ අදහන්න මනුස්සයාට තියෙන අයිතිවාසිකමක්, විශේෂයෙන් අද ඇති වුණු මේ අවාසනාවන්ත සිද්ධියේදී ආගමී අදහීමේ කාර්යයේදී සිටින අහිංසක ජනතාවට සිදු වූ විපත්තිය පිළිබඳව අපේ සංවේගය ප්‍රකාශ කරන්න කැමැති. මේ අවස්ථාවේ අපි ඉතාම ඉවසිලිවන්තව හා ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. කටකතා මතුවෙන්න පුළුවන්. නමුත් අපි එක ජාතියක් හැටියට, ශ්‍රී ලාංකිකයන් හැටියට හිටලා මේ අපේ රට මේ සියලුම උපද්‍රවවලින් බේරා ගැනීම සඳහා තම තමන්ට පෞද්ගලිකව කරන්න පුළුවන් කැපවීම කරලා මේ රට ආරක්ෂා කර ගැනීමයි අපට තියෙන්නේ. කවුරු හරි පිරිසක් ඔවුන්ගේ අදහස් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙවන් ම්ලේච්ඡ ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒක අපි තරයේ හෙලා දකිනවා. මහා සංඝරත්නය වශයෙන් සකල ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නට තියෙනවා.
ඔබ සාමකාමීව තමන්ගේ නිවෙස්වලට වෙලා තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න හැටියට අපි හැමදෙනාම සුහදව කල්පනාකාරීව වගේම ඉවසීමෙන් යුක්තව කටයුතු නොකළොත් මේක මේ රට ගිනි ජාලාවක් බවට පත් වෙන්න තිබෙන ප්‍රධානම කාරණයක් සාධකයක් බවට පත් වෙනවා ඒ නිසා ජනතාව හැටියට සාමකාමීව කටයුතු කරන්නට අදිස්ථාන කරගන්න හැටියට තාමත්ම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් අපි ඉල්ලා සිටිනවා අද උදෑසන සිදු කේද වාචකයේ පිළිබඳව මියගිය අයටත් මියගිය පවුල් වලට අයටත් අපේ සාතිසේ සංවේගය අපි පළ කරනවා අද වැනි උතුම් දවසක එවැනි සාහසික ක්‍රියාවක් සිදු කිරීම පිළිබඳව අපේ දැඩි කනස්සල්ලහා ශෝකය පළ කරන අතර රටේ ජනතාව සියලු දෙනාම සංසුන් වහා එක්සිත්ව ජීවත් වෙන ලෙස ඉතාමත් ඌමනාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ සිදු වූ ඛේද වාචකයෙන් අපි බොහෝ දෙනා අතිශයින් පීඩාවට පත් වෙලා ඉන්නවා අපගේ කතෝලික දේවස්ථාන එල්ල කරගෙන සිදු වූ මේ මිලේච්ඡ ප්‍රහාරයන් වලින් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා බොහෝ දෙනෙක් තුවාල ලබලා ඉතාමත් දුක්ඛිත තත්වයක පසු වෙනවා අපි ආගමික නායකයෙක් විදිහට ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඉතාම සාමකාමීව තමගේ නිවෙස්වල ඉඳගෙන දෙවියන් වහන්සේට යාඥා කරන්න මේ අර්බුදකාරී තත්වයෙන් අපේ රට එතෙර කරන්න කියලා ජීවිත හානි බොහෝමයක් සිද්ධ වෙලා තියෙනවා ඉතින් මේ ජීවිත හානි සිද්ධ වීම පිටුපස මොන ආකාර ක්‍රියාවලියක් සිද්ධ වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ නමුත් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට කුමන ආගමක කුමන ජාතියක හිටියත් අපි සහයෝගයෙන් සමාදානයෙන් සමගියෙන් ජීවත් වෙන්නට ඕනේ අද දවසේ මේ සිද්ධ වුණ කාරණේදී අපි අපේ ආධ්‍යාත්මිකත්වයේ කියන එක වර්ධනය කරගන්නට අවශ්‍යයි අද සිතුව මිලේච්ඡ ඝාතනීය සිටියට අපේ ගාර්නිකව ගණකාටුව සහ සෝගීය බලකරන අතර මෙම අවස්ථාවේ අපේ රටේ සියලු ජාතීන් අතර දෙනට භවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ මිත්‍රත්ව එක්සත් භාවය දිකටම පවත්වාගෙන යාමට අපේ රටේ සියලු ජනයා සමගියෙන් මෙම අවස්ථාව ක්‍රියාක්‍රීම ඉතා අවශ්‍ය බව කැමැත දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අස්කිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමිපාණන් වහන්සේ සිය කනගාටුව පළ කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් දේවස්ථාන ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර වලින් පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග ආදී කවර ජාතියකට හෝ ආගමිකයෙකුට උවද සිදු මෙම කේද වාචකය ශ්‍රී ලාංකිකයන් ලෙස තරයේ හෙළා දැකිය යුතු බවයි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් පෙන්වා දෙන්නේ. එමෙන්ම ජීවිත අහිමි වූ සහ තුවාල ලැබුවන්ගේ පවුල්වල අයට සංවේගය පළ කරන අතර මේ සම්බන්ධයෙන් සියලු දෙනා ඉතා සාමකාමීව සහ දූරදර්ශීව කටයුතු කරන ලෙසද උන්වහන්සේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළා. දිවයින ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් වලින් අනතුරුව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එම ස්ථාන වෙත ගොස් තත්ත්වය සොයා බැලුවා. ජනතාවට ලබා දිය යුතු පහසුකම් මෙන්ම එම ප්‍රදේශවල ක්‍රියාත්මක කළ යුතු කටයුතු පිළිබඳවද ඔවුන් අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. පාස්කු ඉරිදා උදෑසන රෝමානු කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමතිවරයා හැටියට මම ඉතාමත්ම පිළිකුල් සහගතව හෙළා දකිනවා. මේ තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාවක් නොවන බව දැනට ඉතාමත්ම පැහැදිලි. ඉතාමත්ම සංවිධානාත්මකව රටේ තැනින් තැන මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම කූට ප්‍රයත්නයක්. අපි කැප වෙලා ඉන්නවා. මේ ආරක්ෂක නිලධාරීවරුන්, මේ නාවික හමුදාව ඉන්නවා, යුද හමුදාව ඉන්නවා, ගුවන් හමුදාව ඉන්නවා, STF ඉන්නවා, අපේ පොලිසිය ඉන්නවා, ඒ වගේ මෙඩිකල් කොප්ස් ඉන්නවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව කරුණාකරලා ඉවසීමෙන් මේ අවස්ථාව අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා මේ රටේ අනවශ්‍ය ලෙස හිතව තියෙන ත්‍රස්තවාදීකම් එලා දකින්න වගේම සියලු ශ්‍රී ලංකේයයන් අප මේ අවස්ථාවේදී තාමත් ප්‍රවේශමින් කිසි ප්‍රශ්නයකට නොවන විදිහට කටයුතු කරන්න කියන කාරණේ ඉල්ලීමක් කරනවා. ඒක ඉල්ලීමයි කරන්නේ. රටක් ජාතියක් කියලා අපි සියලුම ජාතීන් එකට නැගී සිටිනුනේ අපි මෙතනදී ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව සාමකාමීව ඉඳයි කියලා අපි ඉලා හිටනවා. රටක් හැටියට අටු වාද ભેද පසෙක දමලා හැමෝම එකට හිට ගන්න ඕන. විශේෂයෙන්ම මේ කුරිරු ඝාතක ක්‍රියාත්මක කරපු ඒ සියලුම දෙනා නීතිය හමුවට ගෙනවිල්ලා ඒ අයට දැඩි දඬුවම් ලබා දෙන්නට අපි රජයක් හැටියට කටයුතු කරනවා. විශේෂයෙන්ම ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම
හිතුණු මනසකින් තමන්ගේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න දෙයි කියන්නේ. එකම ලාංකික වෙරේට මම හිතනවා අපි ආගම් වලට හිර වෙච්ච ආගම් වලට බෙදිච්ච මිනිසු නෙමෙයි. නමුත් බහුතරයක් රටේ ජනතාව එහෙම හිතද්දී එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ සැලසුම් සහගත කණ්ඩායමක් විසින් මේ දියත් කරපු ඒ මහා ත්‍රස්ත ප්‍රහාරය ඔයා ඉතාම පිළිකුලෙන් වේදනාවෙන් හෙලා දකිනවා. පවතින වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව අනිද්දා කැඳවීමට නියමිත බව කතානායක මාධ්‍ය ඒකකයේ තහවුරු කළා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. සියලු තොරතුරු ලදසනින් එතනින් ගෙනීමට ITN විශේෂ පුවත් වලින් අප සූදානම්. රැඳී සිටින්න ITN ප්‍රවෘත්ති සමගින්. www.itnnews.lk